බ්‍රිතාන්‍ය මහඡන්දයේ ජය කම්කරු පක්ෂයට බව වාර්තා කරනවා. ඔවුන් බහුතර බලයක් දිනා ගන්නට සමත් වුණා. ලන්ඩන AFP වාර්තාකරුවට දක්වමින් අපට මුණ ගැහෙන මේ පුවතේ සඳහන් වෙනවා බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රතිඵල. ඒ නිකුත් වීමත් එක්ක කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේ බහුතර බලයක්ද සහිතව ආසන 400කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා දිනා ගත යුතු ආසන ගණන 326යි. එයද ඉක්මවන්නට සමත් වෙනවා. පසුගිය වසර 14ක කාලයේ බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේ කොන්සර්වේටිව් පක්ෂය. කියර් ස්ටාමර් ප්‍රමුඛ ඔහුගේ පක්ෂය කම්කරු පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් සැනින් වත්මන් අග්‍රාමාත්‍යවරයා ඒ වගේම කොන්සර්වේටිව් පක්ෂයේ නායකයාද වන ඍෂි සුනක් පරාජය භාරගෙන ස්ටාමර්ට සුබ පතමින් අගමැතිකම බහර දුන් බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. කොමුණත් ඍෂි සුනක් අග්‍රාමාත්‍යවරයාගේ කොන්සර්වේටිව් පක්ෂයට ලබා ගන්නට පුළුවන් වුණේ ආසන 132ක් පමණක් බවත් මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ ඉතාමත් පෙරලිකාර ජයග්‍රහණයක් අවස්ථාවක් විදිහට තමයි සලකන්නට පුළුවන්කම ලැබුණේ. හිටපු ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සම්භවයක් සහිත අයෙක් වීම අපේ කලාපයට විශේෂ කාරණයක් වුණාට ඔහු ඉතාම කෙටි කාලෙකින් ජනප්‍රියතාවයේ හීන වූ අග්‍රාමාත්‍යවරයෙක් ලෙස බ්‍රිතාන්‍යයේ අගමැති දුරේ නිවත්වන්නට සිදු වුණේ. ස්ථාමර රාජ්‍යයක් තමයි. ඒ අනුව අනාගතයේ බ්‍රිතාන්‍ය තුල බිහිවන්නේ. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.